අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානයට ඇත් අඹන්ගඟේ පිරිසක් නීති විරෝධී ලෙස මැණික් ගැරීමේ නිරතව සිටින බවට ලද තොරතුරක් මත වනජීවී නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරපිරුම මහතා පොලිස් කණ්ඩායමක් සමග ඊයේ රාත්‍රී 9ට පමණ අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානයට ගොස් තිබුණා. කඳවුරු බැඳ ජාවාරමේ නිරත මෙම පිරිස හමු වුණේ ඒ අතරතුරයි. අවර පස්සේ දැන් නැද්ද? ඊයේ දවසේ දැන් නැද්ද? අවර පස්සේ දැන් නැද්ද? ජනරාල කියන දේ මොකක් කාටද මෙතන ඉන්න පාක්? මොකද බය වෙලා ඉන්නේ? මගේ ලස්සනට ඉඳි කරන්නේ පාසේ වෙන මොකක් කොම ගෝර දැකලා දාන්න. මගේ ලස්සනට ඉඳි කරන්නේ පාසේ. අනිත් එක මොකද කිව්වේ? අනිත් පලසාමන් දිගේ මෙන්න මෙතනයි මෙතනයි කොහේ හැරිවේ නේ? ඒ වරදීවි. අවුද මේ උසංගේ කරදියෙන් ගාව කපෙන්ද? සිදුකුල ප්‍රශ්න කිරීම වලදී සැකකරුවන් සඳහන් කර ඇත්තේ මැණික් ඉල්ලම් සෙවීම සඳහා ඔවුන් වනෝද්‍යානය තුළට ඇතුළු වී ඇති බවයි. කෙසේ නමුත් ජලයේ කිමිදීමට භාවිතා කරන හා නිදන් හැරීම සඳහා යොදා ගන්නා උපකරණ පොලිස නිලධාරීන් සුවකනු ලැබුවේ රජබැම්ම ප්‍රදේශයේදී. සැකකරුවන් පැමිණි බව කියන ඩබල් කැබ් රථයක්, නවීන පන්නේ මෝටර් රථයක් සහ වෑන් රථයක්ද එහිදී පොලිස් බහරයට ගැනුණා. මෙම වැටලීමේදී සබරගමුව පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකු බව කියන පුද්ගලෙක් සහ වනජීවී දෙපාර්තමේන්තුවේ නියාමකවරයෙකු ඇතුළු පුද්ගලින් 16 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. දැන් නිදාහනේ කියන එක නිකන් අර මොකක්ද එකක් වගේ ඒක. මටත් ගොඩක් අය කතා කරනවා. නිදාහනේ ගන්න අරන් දෙන්නම් කෝටි 100ක් දෙන්නම් 200ක් දෙන්නම් මටත් කතා කරනවා. අපි වනජීවී නිලධාරි මහතුන්ට කිව්වෙත් නෑ. අපි වනජීවී කාලයට හොරෙන් අපි ඔය කියන පැත්තට ගිහිල්ලා යනකොට කැම් සයිඩ් එකක් තිබ්බා. අපි ඒක යනකොට අපි වටේ බලබල ගියා. එතකොට අපි එතන ගාපු කැබ් එකක් ඇද්ද තනි කරම මැණික් ගන්න උපකරණ. මහා විශාල ඔක්සිජන් ටැංකි, ඉල්ලංගුරු තෝ මේ වගේ විවිධ උපකරණ. ඉතින් මට පුදුම මේ වගේ වනජීවී උද්‍යානයට ඇවිල්ලා මෙතනින් ඒගොල්ලන් අවසරපත්යක් අරගෙන යනකොට ඇයි මේවා චෙක් කරන්නේ නැත්තේ කියන එක. ඒක නෙමෙයි ප්‍රධාන දේ. අපේ වනජීවී නිලධාරි මහත්තයෙක් තමයි ඒගොල්ලොත් එක ඔක්සිජන් ටැංකි කරගහගෙන යන්නේ, වතුරේ බහින්නේ. සමන්තවත් අපි අල්ලගෙන සමන්තගෙන් අහනකොට තවත් ඉන්නවා අපේම වනජීවී නිලධාරි කියනවා අපේ මේ යාල පාකේ වැඩ මේ පූජිත කියලා මහත්තයෙක්. එයාත් ඇවිල්ලා වනජීවීලාරි දෙන්නයි රත්නපුරේ ඉන්නවා. තව ප්‍රධානක වසුදේව නායකර මුතුමගේ පරසවමන්තිවරයා. hiru gossip.lk